වාසනාවන්ත දවසක් ඔයාලා සියලුම දෙනාට 2023 යවුන් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් අදියරට පැමිණී තිබෙනවා දැන් ක්‍රීඩා කිරීමට තිබෙන්නේ අවසන් පූර්ව වටේ තරඟ දෙකක් සහ ඒ වගේම අවසන් මහා තරඟේ පමණයි. ඒ කාණ්ඩයේ යටතේ තරඟ වැදුණු බංගලාදේශ කණ්ඩායම ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටේ තම කණ්ඩායම්වල ස්ථාන කලින්ම වෙන් කරවා ගත්තා. ඒ වගේම බී කාණ්ඩයේ යටතේ තරඟ වැදුණු ඉන්දියා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායමද තමන්ගේ ස්ථාන සුපිරි හතර දෙනාගේ වටේ කලින්ම වෙන් කරගත්තත් ඊයේ පැවති තරඟයේ ප්‍රතිඵල 90 තමයි අවසන් පූර්ව තරඟයේ තරඟ ක්‍රීඩා කරන කණ්ඩායම්වල විස්තර ලබා ගැනීමට හැකි වෙන්නේ. ඉතින් ඊයේ දිනේදී පාකිස්තාන කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර තරඟේ පැවැතුණා. මෙහිදී ඉන්දියා කණ්ඩායම ජයග්‍රහණය කරා පාකිස්තාන කණ්ඩායම පරාජයට පත් කරමින්. අද යවුන් ආසියානු කුසලානයට අදාළ කිසිදු තරඟයක් පැවැත්වෙන්නේ නැහැ. හෙට දිනේදී අවසන් පූර්ව වටේ තරඟ දෙකම පැවැත්වීමට නියමිතයි. මෙහිදී ඉන්දියා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර තරඟයේ පස්වරු දෙකට වගේම ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරඟයේ පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට කිසිදු මුදල් අය කිරීමකින් තොරව මෙම තරඟයේ නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඒ වගේම හෙට පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟෙන් ජය ගන්නා කණ්ඩායම සහ ඒ වගේම ඉන්දියා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර තරඟෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරඟයේ ක්‍රීඩා කිරීමට නියමිතයි. අවසන් මහා තරඟයේ පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙන මෙම මාස 23 වෙනිදා. ඉතින් ක්‍රිකට් පිටේ අලුත්ම තොරතුරුත් එක්ක අපිත් එක්ක එකතු වුණු ඔයාලා සියලු දෙනාටම ස්තුතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලා සියලු දෙනාටම ආරාධනය කරනවා. ක්‍රිකට් පිටේ අලුත්ම තොරතුරු ලැබුණ ගාම අපි ඔයාලට එම තොරතුරු ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි නැවතත් හමු වෙමු ඔයාලා සියලු දෙනාටම ජයග්‍රහී දවසක්.